Hai, Bawan. Hai, Bawan Teacher. Hai, Bawan Teacher. Hai, Bawan Teacher. Kata kerker hitiye. Ate dah, te pete dah tungguin padamu bayi boleh ya. Me padamu te enakam mitarai prasnahan. Ingi hati ko onne, ingi hati tungguin bayi. Enisa apidan hadane bayi boleh in cukta kata kerela. Mulai idala prasna kerker ya. Tepat hondai nengde. Samudita kiyanna yam sthanayaka muhudu mattame sita pavatin yam sthanayakata muhudu mattame sita pavatinnawa usa hariyata unnata aanshaya lesa hadinne hai disenya kiyanna ekama yam kisi sthanayakata muhudu mattame sita athi usa yam sthanayakata muhudu mattame sita athi usa unnata aanshaya lesa hadinne ඊළඟ ප්‍රශ්නේ කියවන්න තරුණි ඊළඟ ප්‍රශ්නේ තරුණි වායුගෝලයේ පෘථිවි පෘෂ්ඨයේ සිට කොපමණ ඉහළට විහිදේද වායුගෝලයේ මේ මෙතන ඉඳලා පෘථිවි පෘෂ්ඨයට කොච්චර උඩට තියනවද කියලා අහන්න කොච්චර උඩට තියනවද 800 කිලෝමීටර 800ක් ඉහළට විහිදෙනවා ජීවත් වන්නේ වායුගෝලයේ ස්තර වලින් කුමන ස්තරයේද? අප ජීවත් වන්නේ වායුගෝලයේ ස්තර වලින් කුමන ස්තරයේද? పరివర్తి గోళయే ඊළඟ ප්‍රශ්නේ තරුණි ඕසෝන් ස්තරය පිහිටා ඇත්තේ කුමන ගෝලයේද ඕසෝන් ස්තරය පිහිටා ඇත්තේ කුමන ගෝලයේද ස්තර ගෝලයේ තමයි ඕසෝන් ස්තරයේ තියෙන්නේ ඊළඟ ප්‍රශ්නේ වායු ගෝලයේ ස්තර වලින් සිසිල්ම ස්තරයේ කුමක්ද මධ්‍ය ගෝලය වායු ගෝලයේ ස්තර වලින් සිසිල්ම ස්තරය මධ්‍ය ගෝලය තවත් තියනවද උෂ්ණත්වයේ ඉතාම ඉහළ අගයක් ගන්න ගෝලයේ කුමක්ද තාප ගෝලය උෂ්ණත්වයේ ඉතාම අගයක් ගන්න නමෙන්ම තේරෙනවා තාප ගෝලය ටීචර් ඔව් ටීචර් මාස්ටර් ගයිඩ් පොතේ එකක් බලනවා කිව්වා. එදා ප්‍රශ්න වලක් කරන්න දුන්නා අද ඒක සාකච්ඡා කරනවා කිව්වා. අපි ඒක සාකච්ඡා කරමු මේ චුට්ටක් මොකද වායුගෝලයේ කියන පාඩමක් දාන හින්දා වාර විභාගෙට මේක චුට්ටක් කතා කරලා සාකච්ඡා කරමු. හරි. මාතෘකාව ලියාගන්න වාතයේ සංහිතිය කියලා. මාතෘකාව ලියන්න කියලා දැන් දෙන්න ඒක ලියන්න
මාතෘකා වාතය සංගීතය විතරයි ලියන්න ඕනේ. මේක ඕගොල්ලෝ ලියලා තියෙන්නේ ලාස්ට් වීක් ගිය සතියේ ලියලා තියෙනවා. හැමදාම මාතෘකා ලියනවා. ඒ කියන්නේ අපි කරන්නේ මේ පාඩම කියලා. ඔගොල්ලන්ට එතකොට ඔගොල්ලෝ මට කලින් ඔගොල්ලෝ ඔන් වෙනවනේ. එතකොට දැනගන්න පුළුවන්නේ. නැත්තම් වෙන පන්තියක්ද එහෙම ඉදෙනවා මේ අද අපේ පන්තියද වෙන පන්තියද දන්නේ නැහැ කියලා. ඒකයි ලියන්නේ. දැන් හරි. වාතයේ සංගීත ටීචර් මම කට්ටුනාගේ මාතෘකාව ලියා ගන්න ඕනේද? ඔව් සමිතිය ලියා ගන්න වාතයේ සංගීතය කියලා විතරයි ලියන්නේ. අපි අනිත් මාතෘකාව ලියලා තියෙනවා. දැන් ලිව්වා වාතයේ සංගීතය කියලා. දැන් අහගෙන ඉන්නයි තියෙන්නේ. किलोमीटर हस्सीयक මේ පොන්තරින්දලා කිලෝමීටර් 800ක් උසට මේ පොළොව වටේටම තියෙන එකට කියන්නේ වායු ගෝලය. එතකොට මේ වායු ගෝලය සැලකුවාම අපි ඒකේ තියෙන එකට පොදුවේ කියන්නේ වාතයනේ. මේ හැදී කියන්නේ වාතය. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ මේ වාතයේ සංයුතිය. මේ වාතය කිව්වොත් මොනවද මේකෙ තියෙන්නේ? මොනවද වැඩියෙන්ම තියෙන්නේ කියනවාද? වාතයේ වැඩියෙන්ම තියෙන්නේ නයිට්‍රජන් වායු. මොන වායුවද වාතයේ වැඩියෙන්ම තියෙන්නේ? නයිට්‍රජන්. කොච්චර තියෙනවද කියනවනම් 72. 78ක් මොනවද? නයිට්‍රජන් වායු. නයිට්‍රජන් වායු කියලා 70ක් අපි 78ක් කියන්නේ කොච්චර ලොකු ප්‍රමාණයක්ද? ගොඩාක් නේද? බැටරියලා නේ. මේ ඉන්නම වායු කියන ඔක්කොම වායු. මම මේක ලකුණු කරන්න යනවා නයිට්‍රජන්. මේ බලන්න නයිට්‍රජන් ලකුණු කරන හැටි. ඕගොල්ලෝ ලකුණු කරන්න එපා. මේක බලා ගන්නයි කියන්නේ. දැන් මං කියවන බලා ගන්න කියන්නේ. දැන් මේක ඔක්කොම 100යි. 100යි හැමලෙකෙන් භාගයක් කීයද? 50යි. 50යි. මේකෙන් කාලක් කීයද? 25යි. 25යි. මට දැන් කියන්න ඕනේ මේ වට ප්‍රස්ථාරයේ මම ලකුණු කරන්න යන්නේ නයිට්‍රජන් තියෙන ප්‍රමාණය. මේ තියෙන්නේ මුළු වායු ගෝලයේ තියෙන වාතය සම්පූර්ණයෙන්ම. දැන් බලන්න මම ලකුණු කරනවා මේ දැන් කීයද? 100ද? 25යි. 25යි. 25. දැන් කීයද 100ට? 50යි. 50යි. දැන් අද නයිට්‍රජන් නැහැ. නැහැ. තවත්. දැන් කීයද 100ට? 75යි. 75යි. 5යි. කීයක් මම ලකුණු කරන්න ඕනේද? 25. ඔන්න මේ පාඩ කර ප්‍රදේශයෙන් දැන් මොකද මේ පෙන්නන්නේ? නයිට්‍රජන් වායු. ඇයි ගොඩාක් තියෙන්නේ මොනවද? නයිට්‍රජන් වායු. නයිට්‍රජන් වායු. ඊළඟ වායුව බලන්න. මොකද්ද ඊළඟ වායුව මම ලකුණු කරනවා? ඔක්සිජන්. ऑक्सीजन
kia kitu wela tiyana da 25 25 22 22 22 kitu wela ai 25 en tunak api gattada nitrogen pennanna ekata kitu wela tiyana 23 etara 22 22 en 21 ak ma monawada menna me tika oxygen oxygen ඉතින් වෙන දෙයක් කොහොම වෙන දෙයක ඉඩක් නැහැ නේද මෙන්න මෙතන ඉතුරු වෙලා තියෙනවා එකක් අන්න ඒක තමයි අනිත් මොනවා හරි තියෙන දේවල් එතකොට ආයි මොනවද තියෙන්නේ ආයි මොනවද තියෙන්නේ ඉතිරි ටික ඔක්කොම මොනවද වෙනත් වායු ආයේ ජල වාෂ්ප වෙනත් වායු ජල වාෂ්ප වෙන ආපදාවේ මල්ලල පරාග දූවිලි ඒ වගේ ඒවා චුට්ටක් තියෙන ආයි මොනවද තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් Carbon dioxide. Itu carbon dioxide nam mereka meten ini ya na. Hari bintu ay dasar bintu ay tuh na isi. Hebat kok apa una? Meti kok kok mereka tuh na ham? Meti kok kok mereka tuh na masih ada kiri? Meti kok kok? Meti kok? Meti kai. Meti. Itu lagi. Ini sama enna meti kok kok mau kocchen aja? Siete kai mami. පාඩින් පාඩ කරනවා හරි මෙන්න මේ පාඩ කරන එක 100ට 1යි මේක තමයි 100ට 1 මේ ටික ඔක්කොම එකතු වුණාම 100ට කීයද තියෙන්නේ 100ට 100ට 1යි අපි දැන් බලමු 100 නේද කියලා මේ 100 එනවා බලමු මෙන්න මෙතන ගුප්පන්න 78යි 20 1යි 5යි එකතු කරපු ගමෙන් 99 එක 100යි Atai kai namai kai dahai bindu dama atai kai atai kai kai siya hari de hari 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 මෙතන ලියන්න මොකද්ද වායුව මෙතන ලියනවා ප්‍රතිශතය ප්‍රතිශතය කිය. සීත රූපෙත් අරිනවාද? උඩට ඉන්න ඉස්සල වගෝ ලියන්න. වාතයේ සම්මිතිය කියලා ලියවනේ. ලියලා වගෝ අඳින්න එපා දැම්ම වගෝ අපි අඳිමුකෝ. දැන් අඳිමු වගෝ අඳගෙන ඉස්සලලා Bahagian meja wagu, muka dewa UI, pratishatya hari. Ini kita khadra liyaga, nama wagu pratishatya hari. Meka metni kita mereka talu kalla liya, na hari. Dan hadaga lassara ke. Wagu api pasti hari, wagu metni dalwa. Wagu ne ini, wagu pastare. Mengalir bahagia bintu ya kan, eno api dah mulai itu lah prasetika kata kerugian yang mana ada ni hari. Ini apa ini ambil jurnal bahagia teacher. Oh, table mandala teh. Apa ini November visi itu yang mana teacher? Apa ini November visi tu nama ada? November visi Eka. Eh, mana ada pada hari visi yang dia kau dah usah kini anda? Teacher, apa ini November? Teacher,
අතරවාතේ වැඩිම තියෙන වායුව නයිට්‍රජන් 78ක් අපි ශ්වසනය කරන වායුව 121ක් තියෙනවා අනිත් ටික ඔක්කොම 101යි ඒකේ බිඳුවයි සහ බිඳුවයි තුනක් කාබන් ඩයොක්සයිඩ් මේ ප්‍රතිශතයන් තුර මතක තියාගන්න ඕනේ ඉරිගහනේ වේ බොහෝ විට දානවා වාතයේ නයිට්‍රජන් ප්‍රතිශතය ඔක්සිජන් ප්‍රතිශතය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය හරි ඉස්සර මේක පළවෙනි වාරය දැන් ටීචර් කියලා දුන්න එක පළවෙනි වාර විභාගෙට ආවා. නා ඒක තමයි. ඒක තමයි සමාය. ටීචර් අපිට විභාගයක් තිබ්බේ නැහනේ. ඒ හින්දා පළවෙනි කොටස ඔක්කොම පාඩනයි. දැන් මේ දෙවෙනි කොටස පාඩම් තුනේ ඔක්කොම එකපාර දාලා දෙනවලු. ඔව් දැන් දෙවෙනි වාර විභාගෙට වායු ගෝලයක් එක්කම වායු ගෝලයක් ආйти. හෝම්වර්ක් එකක් දෙන්නයි හදන්නේ ටීචර් ලියනවා පින්තූර කල ගන්න ඕන ටීචර් මේ සාවිදි මම ඒක වෙන ප්‍රශ්නයක් දෙන්න ඒක අඳින්න ඕනේ නැහැ පස්සේ අඳින්න පුළුවන් ඔයගලන්ට දැන් මම කියා දුන්නානේ මේ වට ප්‍රස්ථාරයේ අඳුර හැටි තේරුණා නේද නැතිවෙ ඉන්නා නම් අට උස්සන වට ප්‍රස්ථාරයේ අඳින හැටි මොකද මේ මේ ප්‍රස්ථාරයේ අඳින හැටි තේරුණාද කියලා ඇහුවේ නැද්ද මෙන්න මේක තේරුණාද කියලා ඇහුවා. ටීචර් මට තේරුනේ නැහැ. මොකද ටීචර් දැන් කියලා දෙන වෙලාවට මම කට් වුණා. ආ ඒකයි. එහෙනම් ආපහු මුලින්දලා අහගන්න ප්‍රස්තාරේ. හරි. ප්‍රශ්නේ ලියා ගන්නකො. වාතයේ සංයුතිය මෙන්න මේක වාතයේ සංයුතිය. වාතයේ සංයුතිය ප්‍රශ්නේ ලියා ගන්න. වට ප්‍රස්ථාරයකින් මේව වටයක් ඇඳලා කරන ඒවාට කියන්නේ වට ප්‍රස්ථාර වාතයේ සංයුතිය වට ප්‍රස්ථාරයකින් දක්වන වාතයේ
සංයුතිය සංයුතිය වට ප්‍රස්ථාරයක් දක්වයි වට ප්‍රස්ථාරයකින් දක්වයි ප්‍රස්ථාරයකින් දක්වයි ටීචර් මම අන්තිම ටීචර් ගාතාවක් කියන්න ඕනේ අපි ඉස්කෝලේ අන්තිම ටීචර් කෙනෙක් ආම ගාතාවක් කියන එක ටීචර් මම අන්තිමට කියන්න හොඳයි හොඳ දේ හොඳයි නේ නේද සාවින්දි හා ටීචර් හොඳ දේ හොඳමයි නරක දේ නරකමයි එතකොට දැන් මේක හරි දැන් මේක අපි වට ප්‍රස්ථාරයකින් පෙන්වන්න හදන්නේ දැන් එක්කෙනෙක් දෙන්නේ සිග්නල් නැතුව පවක් වුණා අප නිසා මම මේක ආයෙ කියලා දෙනවා හරි මේක මම දුන්නේ හෝම්වර්ක් එකට දැන් ආපහු බලන්න ඕනේ දැන් කියනවනේ මේසෙ උඩින් දැන් කිසි දෙයක් ලියන්නේ නැහැ කිසි දෙයක් හොඳට අහගන්න තව සැරයක් මේ තියෙන්නේ වායු ගෝලයේ අඩංගු ඔක්කොම වායු මම ඒකට කියනවා සීයයි කියලා මේක ඔක්කොම සීයයි වාතයේ තියෙන ඔක්කොම වායුව මේ සීයයි කියනවා මම හරි සාවින්දි ඔක්කොම සීයයි දැන් මම මේකේ මේ පෙන්නුම් කරන්නයි හදන්නේ මේ ප්‍රස්ථාරේ එහෙම ප්‍රස්ථාර වලට කියනවා වට ප්‍රස්ථාර කියලා ඇයි මේක වටයක් නේ එහෙම නැත්නම් වෘත්ත ප්‍රස්ථාර කියලා කියනවා වට ප්‍රස්ථාර එතන මේක දෙකට බෙදුවොත් මං අහන්නේ 100 දෙකට බෙදුවාම කීයද කියලා කිය සුමයා 50යි ටීචර් මේක බෙදුව සුමයා එකතාලා 25යි ටීචර් 25 මට දැන් කියන්න ඕනේ 78ක් නයිට්‍රජන් තියෙනවා කියලා හරි මං නයිට්‍රජන් පෙන්වන්නයි යන්නේ මේ දැන් ඔන්න කීයද නයිට්‍රජන් 78යි. දැන් මෙතන මම කීයක් පාඩ කරාද? 25ක්. 5ක්. 25. 25. දැන් මම කීයක් පාඩ කරාද? 50. 50. දැන් කීයක් පාඩ කරාද? 75. 75. කීයක් තියනවද? 78. මේක කීයක් ඉතුරු වෙලා තියෙනවද මේ කැලේ ඔක්කොම? 25යි. 25යි. ඒකේ තුනක් අරගෙන මම පෙන්නන කරනවා මොකද්ද මේ පෙන්නන වායුව නයිට්‍රජන් වායුව හරි ඊළඟට ඔක්සිජන් මෙතන තියෙනවා 121ක් සාමාන්‍ය වාතයේ ඔක්සිජන් 121යි මේ කොටුවේ කීයක් ඔක්කොම ඉතුරු වෙලා තියෙනවද 22යි 22යි 22න් ඔමාශි මං 21ක්ම පෙන්වන්න කරනවා මොනවද? ඔක්සිජන්. ඔක්සිජන් එකක් නේ. මම මේ පෙන්වන්න කරන්නේ ඔක්සිජන්. දැන් මෙතන කීයක් ඉතුරු වෙලා තියෙනවද මෙතන? 1යි. 1ක්. 1ට 1ක්. මොනවද? මම ලකුණු කරා ඒ එක මෙතන මේ. වෙනස් වෙනවා. වෙනස් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව. ඩයොක්සයිඩ්. ඒ සමස්තය ඔක්කොම එකතු කරාම 100ට එකයි එකයි මෙන්න මෙතනින් මෙහෙම පාට කරා එතකොට මේ මොකද්ද ඇන්දේ වාතයේ සංයුතිය වට ප්‍රස්ථාරයකින් එහෙම නැත්නම් වෘත්ත ප්‍රස්ථාරයකින් තමයි මේ පෙන්වුම් කරේ එතකොට ඔබම ඇන්දට අපි ඕක අංකණය කරන්න ඕනේ කොහොමද අංකණය කරනවා කියන්නේ කාට හරි මේ ප්‍රස්ථාර දැන් කියවන්න එපේ මේක කියවන්න එපේ. එතකොට කියවන්න ඕන නිසා දැකලා තියෙන ප්‍රස්ථාර වල එහෙම ලකුණු කරලා තියෙනවා. අපි මෙන්න මේ පැත්තේ. හරි මේක දැන් චුට්ටක් මෙහාට කරලා ගන්න මට දැන් ඉඩ මදි වුණා. හරි. මම මෙතනින් ලකුණු කරනවා. මේ බලන්න ලකුණු කරන එක. දැන් හොඳට බලා ගන්න ඕනේ මේ හොම් එක ඉඳ ගන්න ඕනද? මොකද නිසායි? ඕකේ ඇඳ ගන්න ඕනිද මඩ? අඳින්නේ බා මේ ප්‍රස්ථාරය. එතන මේක මෙහෙට කරලා මෙන්න මෙතනින් මේක තව මෙහෙට කරන්න මෙතනින් අපි ලකුණු කරනවා මෙන්න මෙහෙම 3යිනේ තියෙන කොටු ඔක්කොම එතකොට මෙහෙම පාට කරනවා මම මෙතනින් මොකද ලියන්නේ නයිට්‍රජන් නයිට්‍රජන් කියලා ලියනවා
අයන්න විතරක් නෙවෙයි ඔක්කොම ලියන්න. මේක පාට කරලා මොනවද ලියන්නේ? ඔක්සිජන්. ඔක්සිජන් කියලා දෙනවා. ඊට පස්සේ මම මොකද කරේ මේක මේ වෙනත් වෙනත් වායු. මෙතනින් ලියනවා. වෙනත් වායු. වෙනත් වායු ජල වාෂ්ප. ආදි වෙරි කොහොම ලියනවා? වෙනත් වායු ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් තමයි මේ විදිහට පාට කරලා තියෙන්නේ. මේක එන්නේ කොතෙන්ද දන්නවද? මේ වටපස්තරය. මේක දැන් ඕගොල්ලෝ මතකින් අඳින්න ඕගොල්ලන්ට මේක ඇඳ හැකි මතකින්. හරි. එන්න මෙතනින් ඇඳලා හරි. හරි මේ ඇඳලා මේ ඇතුලින් මෙන්දා. ඒකට අපි කියනවා යතුරු කියලා. හරි. මේක මේකට කියන්නේ මොකක් කියලාද? යතුරු ක්‍රමය. බරාරි මේ ප්‍රස්තාරය ඇරෙන්නේ ඒකෙන් තමයි හරි යතුරු. එතකොට මේකට කියන්නේ යතුරු කියලා මෙහෙම අංකණය කරනවා. මේක දැන් හෝම්වර්ක් එකක්. ගෙදරදී අඳින්න පුළුවන්නේ? පුළුවන් මඩ. ආ. ඉස්සෙකට රූල් කීයක් විතර තියන්නද? CR භාගයක් ඉඳ තියන්න. CR පිටු භාගයක් ඉඳ තියන්න. හරිද? දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා ඒකමාර ප්‍රශ්න කරා මොන ප්‍රශ්නද වාර විභාග ඉලක්ක ප්‍රශ්න හරි වාර විභාග ඉලක්ක ප්‍රශ්න මේ කරන්නේ තීච විද්‍යාව එක කොටසෙන්ද විද්‍යාව ඔව එක පොතෙන් විද්‍යාව එක පොතෙන් කරන්න එකනි තිමුල තියෙන්නේ විද්‍යාව එක පොත දැන් සටහන් ටික ළඟට ගන්න පොතෙන් බලලා උත්තර ලියන්නේ ඇයි මේ විභාග නෙවෙයි විභාගෙදි පොතෙන් බැලුවොත් නේ වැරදි දැන් පොතෙන් බලව තමයි උත්තර ලියන්නේ ටිෂ බලන්න නැතුවත් ලියන්න පුළුවන්ද බලන්න නැතුව ලියුවම වැරද්ද නැහැ බලන්න විභාගෙදි බලන්න නැතුව ලියනවනේ දැන් බලලා ලියන්න අපි දැන් මේ පාඩම් කරනවා වාර විභාගෙට හරි අපිට තව මාසයක්වත් නැහැ 23යි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ කොයි පොතේද ප්‍රශ්න පොතේ හරි නෝට්ස් එකේ හරි ඉතින් ලියුම් ප්‍රශ්න පොතේ ඉඳ තිරන නම් ඒක ලියන්න පොත්වලින් බලලා උත්තර ලියන්න හොඳේ එක හරි රෙඩි එක ටිෂර් සුට්ටා එක ඒක බීජපත්‍රී ඒක බීජපත්‍රී මුලින්ද යන්නේ ශාක විවිධත්වයේ ඉඳලා ඒක බීජපත්‍රී ශාක පහක් නම් කර නම් කරන්න කියලා ඕනේ ඒක බීජපත්‍රී ශාක පහක් කියලා වෙලා යනවා නැත්තම් අපි ඒක බීජපත්‍රී ශාක පහක් ටීචර් ප්‍රශ්න කියන්න ඒක බීජපත්‍රී ශාක පහක් සුමායා ඉවරයි නේද මම ලියන්න දුන්නා ටීචර් ටීචර් අපි දැනීම උත්තර ලියන්නේ නැහැ නේද? දැන් ලියන්නේ මේ දැන්. ඒක බීජපත්‍රී ශාක පහක්. දැන් ලියන්න ඕනේ උත්තර. නේද ප්‍රශ්නය? අන්න උත්තර. ටීචර් ප්‍රශ්න දුන්නා ටීචර් ලියන්න. ඒක බීජපත්‍රී ශාක පහක්. අත උස්සන්න ලියලා ඉවරයි. තරුණි සහසා කියන්න පොල් කිතුල් පුවක් මද්දු මීවන හොඳට ඉන්න පොල් ටීජ ඒක බීජපත්‍ර ශාක පහ ඒක බීජපත්‍ර පොල් කිතුල් පුවක් තුන මීවන කිතුල් ඔව් මොල් කිතුල් කුවක් තුන මීවන
මීවන වැරදි. මීවන අයින් කරන්න. මීවන අයින් කරන්න අනිත් උත්තර හතරම හරි පොල් පුවා කිතුල් තුන. නිතක්ෂණ මේ කියන උත්තර ටික ඔයාලගේ. පොල් පුවා කිතුල් තුන. පොල් පුවා කිතුල් තුන. සුමයා. පොල් පුවා කිතුල් තුන. අනේ ඔක්කොමලා එකමනේ වෙනස ඒවා තියනවා නම් කියන්න. අම්බ එනවද? පොල් කල් කිතුල් අම්බ එනවා. අම්බ එනවා. ඔක්කොමලා කතාව නවත්තන්න. මිනුක නදීන් කියන්න ඔයාගේ ටික. පොල් කිතුල් තල් පුවක් ගොයක්. ආ ගොයම් හරි. ඒ ටිකත් එක්ක ගොයම් හරි. පොල් පුවක් කිතුල් ගොයම් හරි. වෙනස ඒවා තියෙන ඒවා කියන්න. ආකාශ මේ පුවක් බඩීරගු කිතුල් තුන තුන වී හරි පුවක් කියපුවා කියන්න එපා. මං හරි කියපෝ ආයි කියන්න එපා. කාලේ නාස්තින වැඩක් නේ. පොල් ආයි කියන්න එපා. පොල් ඒක බීජ පත්‍රි. පුවක් ඒක බීජ පත්‍රි. ගොයම් ඒක බීජ පත්‍රි. බඩේරුකු ඒක බීජ පත්‍රි. වෙනස් ඒවා අන්න. තල් ඒක බීජ පත්‍රි. ඔයිල් ෆාම්, රෙඩ් ෆාම්, යෙලෝ ෆාම්. ඔයිල් ෆාම්, රෙඩ් ෆාම්, යෙලෝ ෆාම් ඒක බීජ පත්‍රි. ඉන්දි ඉන්දි කට ඉන්දි ඒක බීජ පත්‍රි. අර මෙහෙත් තියෙනවා ඉන්දි එකක්. ඒකත් ඒක බීජ පත්‍රි. හරි. දැන් ඔය ඇති කවුරු හරි අහුවා අඹ ඒක බීජ පත්‍රිද කියලා. මොකද කියන්නේ? අඹ ද්විබීජ පත්‍රි. අපිට ඒක බීජ පත්‍රි හඳුනා ගන්න තියෙන හොඳට අහන් ඉන්නවනේ වාර විභාගෙ මේ. අපිට ඒක බීජ පත්‍රි හඳුනා ගන්න තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි කඳ අතු බෙදෙන්නේ නැහැ. පොල් පුවක් කඳ අතු බෙදනවද? නැහැනේ. නැහැ. ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ දෙක දැන්. ඒක බීජ පත්‍රි ශාකවල ලක්ෂණ තුනක්. ඒක බීජ පත්‍රි ශාකවල ලක්ෂණ තුනක්. ලියන්න තමයි කියන්නේ. ඒක දුන්නේ නැහැ මම හොඳේ. ඒක බීජ පත්‍රි ශාකවල ලක්ෂණ දෙවෙනි ප්‍රශ්නේ ටීචර්. නෑරිදම ප්‍රශ්න කරනකොට මේ කට්ටුනා ටීචර් එකයි. ඒක බීජ පත්‍රි ශාකවල ලක්ෂණ තුනක්. ඒක බීජ පත්‍රි ශාකවල ලක්ෂණ තුනක් ලියන්න. ටීචර් මල් ලිව්වා මං කියන්නද? කවුද මං අත උස්සන්නේ? කවුද? නම? දිල්කි. දිල්කි කියන්න. දිල්කි එකක් කියන්න. දිල්කි අතු බෙදී නැත. කඳ අතු නොබෙදේ. මැඩම් මම කියන්න එක ලක්ෂණයක්. හරි මම ඔක්කොටම අවස්ථාව දෙනවා. එක ලක්ෂණයක් තමයි කඳ අතු නොබෙදේ. තව ලක්ෂණයක් කියන්න ධාරානියෝමා. බීජේ පිළලි එකකි. මොකද්ද? බීජයේ පියලි එකකි. බීජයේ පියලි එකකි. ටීචර් මම කියන්න. කියපුවා කියන්න එපා. කඳාතු නොබෙදේ. බීජයේ පියලි එකකි. චතුරී මූල පද්ධතියක් කාටි විඤ්ඤාසය පෙන්වයි. මොකද අපව ගැන චතුරී? සමාන්තර නාරටි විඤ්ඤාසය පෙන්වයි. සමාන්තර නාරටි විඤ්ඤාසය පෙන්වයි.
Teacher mang kiyanan ka. Teacher. Tantu mula paddhatiyak ekata. Tantu mula paddhatiyak ekata. Teacher, Eka biji patwe shaka pati tunakho tunakunakaryak tibima Eka biji patri pushpa evage pushpa wala peti mal peti tunaho tune gunakara pihitai Teacher atu bedi netha anda atu bedi netha eka api kiyuwa Sihin diga patra atha Sihin diga patra pihitai polpola wagene sihin diga patra mai peti ho tune gunakara lesa pavati eka kiyuwa hari den ilanga prashne madam mudumulak namathi wena tantu moola paddhatiyak eta mudumul naha tantu moola paddhatiyak eta ඊළඟ ප්‍රශ්නේ අපුෂ්ප ශාක අපුෂ්පයි අපුෂ්ප ශාක අපුෂ්ප කියන්නේ මල් හැදෙන්නේ නැති ගස් ශාක අපුෂ්ප ශාක පහක් ලියන්න පහක් ලියන්න ඕනේ අපුෂ්ප ශාක පහ Tikal delete kala liela atau usanna etakota man hata usagena inna ayagen ahano hari apushpa shaka kiyuwe mal hadenne nathi gas tita kiyannada tita kiyannada eka atau usanna inna man ahanna mama nama kiyuwama kiyanna sa windu mashi Madu pasi Selvinia, Cyprus, bedroom even shaka. Madu Selvinia, Cyprus, bedroom even. Wena seperti yang mana kianna neleni Maya. Eucalyptus, Nathalgas, Pinus, Madu, Cyprus. Nathalgas, eucalyptus. Teacher mau bilang aku. Benas dia pun ngerti apa di mana kian jaturi. Madu, miwana, pinus, cypress, beduru. Teacher katupol. Katupol nang berarti katupol lolo mal aja lah. Katupol yang nepa katupol, ek biji patri, shaka, yak, mal aja lah. Madam, mama kiyanne. Ada araucaria. Araucaria hari. Araucaria mal hata noganna shakaya. Hydrilla. Teacher pinus. Hydrilla kiyanne ba hydrilla wala sudu paata mal hadena. Eucalyptus. Eucalyptus hari. Tiga manggil. Ini mana prasne? Bhugata kanan sahita. Bhugata kanan sahita. Shaka pahak liyan. Bhugata kanan. Bhugata kanan sahita. Shaka pahak. Shaka pahak liyanna Bhugata kandan Polowa yata tamai kanda tiye Bhugata kandan sahita shaka pahak
Inguru leads. Inguru leads. Sumaya. Inguru kaha leads. Inguru kaha leads. Liyapu kiyapu kiyanne nathuwa dharani kiyanne. Rabu artapal kaha. Rabu erdi. Artapal kaha hari. Rabu erdi. Artapal kaha hari. Taruni. Madam beetroot varadi de. Beetroot sampurnayama varadi. Beetroot liyanne pa. Carrot beet rabu liyanne pa. Nidu kumbamul. Monada. Nidu kumbamul. Ahara Sanjit mana nidu kumbamul. Teacher kiriyala. Nidhi kumbha liyanne pa api katha karanne bhugata kandan me karuna karala satahan pota lagata aragena satahan poten bala bala liyanno oni kadata ena gassala nan kiyanne pa man satahan pota lagata ganna kiwwe ekai teacher leaks leaks hari lunu ya lunu kiriyala kiriyala paha inguru Lunu, lunu sampurne mahari hama lunu jati akma. Satu lunu, sudu lunu, bi lunu. Hara godamane likina wal lunu jati ya. E hatarama bhugata kada. Madam, hapere. Sakati ene wahan na deng? Artapal. Artapal. Garela hari ne. Madam, manyoka. Manyoka veradi. Isme Komarika innadda? Komarika olala ne ne. Komarika ne. Haberene. Haberene. Madam Kesel. Kesel hari. Kesel hari. Kesel haberene. Lunu. Kiwada. Iguru. Artapel innala hal. Kisi kiriyala kada? Kiriyala hal. Then ilanga prashne. Mudun mulehi Ahara sanchita karana. Satahan pot balalai uttara liyanne. Ahara sanchita. Mudun mulehi ahara sanchita karana. Karana. Mudun mulehi. Ahara sanchita karana. Tuna. Yan Utan mulehi ahara sanchita karana shaka tunak liyanna Madam kiyanne mic on karanna katha karana welawata vitarak on karanna Mudun mulehi ahara tanpat karana shaka tunak. Tanpatem balalane uttare hewwe. Kiyanna Kavisha Samadhi. Bottala carrot beetroot hari batala veradi. Teacher men kiyannada? Teacher. Madam, satu ini ada beet, manioka, rabu, teacher rabu, manioka,
Manyoka. Beet carrot rabu. Mudun mulula ahar tanpat vana shak. Enisa ekka alayai tiyenne ekalaya. Ilanga prashne. Tissa inguru enna tha? Inguru api kohata liwwe. Madam inguru wala ala godak. Bhugata khandan sahita shak walata. Bhugata khandan walata liwwa. Eka issella man prashnaya dunna bhugata khandan kiyala matakada? Nae man mekata ahanne. Bhugata khandan walata yana ewa. Issella prashne me kiyanne. Bhugata khandan. Hondata ahagane innone. Bhugata khandan monawada kiyanne? Inguru paha leaf artha mabarele lunu lunu leaf mabarele kiyale aha meva bhugata khandan. Bhugata khandan. Leaks. Lakes lulu jati aku diam tamai salju. Lulu kemana ratu lulu sedul lulu, bilulu, tipok kemana lulu kiri eva. Lulu kira liyan ne mihemai, kande? Mihem tamai jah lulu kira liyan. Jah
දැන් හරිද මූගත කතා බස්ස විසඳුනාද? ඊළඟ ප්‍රශ්නේ උදාහරණය බැගින් ලියන්න. උදාහරණය බැගින් ලියන්න. උදාහරණය බැගින් ලියන්න. උදාහරණය බැගින් ලියන්න. ටිෂර් මොනාටද ටිෂර් උදාහරණ? මේ මං ලියන ඒවට. මේ වට උදාහරණය දෙකකින් මම කියන්නම්. එච්ච මං කියන්නද? මම කියන්න සුමාය කොයි එකද කියන්නේ? මේ කයිරමල් නුග ටිච මං කියන්න. ටීචර් නුග ටීචර් කරු මුල් එකට කියන්නද? කරු මුල් වැට කෙලිය ටීචර් කියන්නද? වායව මුල් වලට ඕ කීට් වර්ග කිච එකක් කියන්නේ මම කියන්නම්. ආගල්න මුල් එකට මුලක් ගම්මිරිස්. වායදර මුල් වලට කඩොල් අරුණි. වායදර මුල් වලට කඩොල් වායදර මුල්. ඔව් මැඩම් කඩොල්. ආලග්න මුල් වලට මුලක්. ආලග්න මුල් වලට ගම්මිරිස්. ගම්මිරිස් බුලත්. බුලත් ගම්මිරිස්. ටීචර් ඊළඟ එක මම කියන්නද? ප්‍රජනනය සිදු කරන මුල් කරපිංච මුල්. සංජිත මුල් දීලා නෑ නේද? සංජිත මුල් අපි දැන් කතා කරානේ.
මුදුන් මුල් වල ආහාර තැන්පත් වෙන ඒවා මුදුන් මුල් වල ඒවට මොනවද කියන්නේ මුල් වල ආහාර තැන්පත් වෙනවා නම් මොන මුල්ද කියන්නේ සංචිත මුල් මුදුන් මුල් වල ආහාර තැන්පත් වෙන ශාක කියලා මම ප්‍රශ්නයක් දුන්නා ඒවට කියන්නේ සංචිත සංචිත මුල් සංචිත මුල් අපිට තියෙන ආයේ තෝරන්න ලියන්න පුළුවන් ආයේ තෝරන්න ලිව හැකි කර දී සාදුකේ මේක ලියුවා අපි කලින් ප්‍රශ්නේ දැන් ප්‍රශ්න අංක කීයද මෙලක? 7 ටීච. 7 වෙනි ශාක මුල් වල ප්‍රධාන කාර්ය ශාක මුල් වල ප්‍රධාන කාර්ය සමෙව් බණ්ඩාර ශාකයේ පසට සවි කිරීම ජලය හා ඛනිජ ලවණ අවශෝෂණය කිරීම කාර්යයට හරි ශාක මුල් වල ප්‍රධාන කාර්ය දෙක එක මනම් වර්ධක ප්‍රචලනීය වැඩද ටීචර් මම තව එකක් කියනවා ටීචර් මොකද තව එක වර්ධක ප්‍රචාරණය සිදු කිරීම නෑ අපි ගන්න හරි ශාක මුල් වල ප්‍රධානම කාර්යය තමයි මුල් වල වැඩ මුල් වල වැඩ තමයි ශාකයේ පසට සවි කරන එකයි ජලය හා ඛනිජ ලවණ අවශෝෂණය කරන එකයි ඒ අර කරු මුල් කයිරු මුල් ඒ ආදී මුල් වර්ග අපි ඉස්සෙල්ලා කතා කරා ඒවා අපි කියන්නේ විශේෂ කාර්යය ඉටු කරන මුල් මේ මුල් හැම ශාකයක්ම ඉෂ්ට කරනවා වර්ධක ප්‍රජනනය කරන්න හැම මුලටම බැහැ නමුත් හැම මුලක්ම ශාකයේ පසට සවි කරනවා ජලය හා ඛනිජ ලවණ අවශෝෂණය කරගන්නවා ඒ නිසා මේවා අපි කියන්නේ ශාක මුල් වල ප්‍රධාන කාර්ය සතහම්පත ළඟට අරගෙන උත්තර ලියන්න ඕනේ හිතේ තියෙන ඒවා නිකන් කිව්වහම ඔක්කොම අවුල් වෙනවා ඈ සතහම්පත කරුණා කරලා ළඟට අරන් මේ පාඩමෙන් බලලා උත්තර ලියන්න නැත්තම් ඔය ඒකෙන් තමයි ඔය උත්තර ඔහම ඔයගොල්ලෝ කියන්නේ නිකන් කියනවා එහෙම බෑ මේ බෑනේ ඉතින් විභාගෙට එහෙම නුවර ලකුණු හම්බෙන්නේ නැහැනේ ඒකනේ ප්‍රශ්නේ සතහම්පතේ පිළිවෙලින්මයි මම යන්නේ අනිත් එක ඒ නිසා සතහම්පත මේ ළඟට ගත්තනම් ලේසි වැඩි මොකද අපේ අරමුණ තියෙන වාර විභාගෙන් ලකුණු ගන්න එකනේ ඒ නිසා අපි ඒ ඉලක්කෙට තමයි මේ යන්නේ හරි ඊළඟ ඊළඟ ප්‍රශ්න
patra agraye व्याकरण में विधि है मैम प्रश्न अंक 8 पत्र अग्रये पहुरा पत्र अग्रे पहुरा सहित शाक पत्रयक पत्र अग्रे पहुरा सहित शाक पत्रयक किन्ने मेहमा कोले दियना किन्ने मेहमे Nama kole mana? Koi kole itu mana dia? Atau usaganya inna wa sumaya? Midi? Midi nang veradi. Tisha midi wala tiyana wane. Oh, midi wala tiyana wane. Tibbata me kole aga neve tiyana. Mama tiyanne patra aga ye. Kole aga mehe meka tiyana eka. Midi wala tiyana kade. Mekaral wala. Mekaral neve manad fashion wala kade tiyana. Madam. Oh. Tiyan. Niyagala. Hariyata hari. Niyagala. Uttare niyagala hari niyagala kole tamai me vidiyata pahurak tiyen eke vitarada tichi tiyene oh eke vitarai me eke vitarai thi e vidiyata tiyena bandrawala tiyena bandrawala gotta hadenawane bandrawala tiyena gotta Nikam pahuru nanu, mevi dia nikam pahuru nanu, fashion wala dia, midi wala dia, beko kole aga neve itie, api ahane kole aga tie ni niya wala wala tama, ini langga prasne sanyukta patra sahita sanyukta patra Sanyukta patra sahita shaka paha. Itu kiyana da? Ata ussagan inna sumaya yukanadin taruli. Kekeka kiyana? Siyambala? Siyambala hari. Hada pincha? Pol? Katur murunga? Pol, buah, Nelly, itu, kohomba, Madam B berdiri, mana ada, B, Albizia, Nelly, Albizia, ya.
ක්‍රියා නෙල්ලි හරි ටීචර් අඹරැල්ලා අඹරැල්ලා හරි ඇතිලේ දැන්නේ පහයි ගොඩාක් කිව්වා හරි සංයුක්ත පත්‍ර කියන්නේ පොල්ලත්ත වගේ කතරමුරුංග අත්ත වගේ ඉස්ලා තියෙන ඒවා ටීචර් ගුරුත ගුරුත හරි තනි කොලේට මොකද්ද කියන්නේ මොන පත්‍රද සංයුක්ත තනි කොලේට කියන්නේ සරල පත්‍ර ටීචර් කියන්නේද? ආ කියන්න. අක්කපාන. අක්කපාන කොමාරිකා. කොමාරිකා. බිගෝනියා. සම වර්ගයා වෝ කරන ඒවා. කොමාරිකා. නිල්මානේ. ටීචර් කොමාරිකා. කොමාරිකා කොළවලින් තමන්ගේ පැල කොමාරිකා පැල එන්නේ නැහැ. එන්නේ අක්කපාන බිගෝනියා නිල්මානෙල් වලින්. අක්කපාන බිගෝනියා නිල්මානෙල් හරි. කොමාරිකා කොළවලින් කොමාරිකා පැල එන්නේ නැහැ. දැන් ලියා ගන්න ඕනේ උත්තර. ලියා ගත්තා හේෂා. හරි. 10. ඊළඟ එහෙනම් දැන් ප්‍රශ්න අංක කීයද? 11. 11. ටීචර් ප්‍රශ්න කීයක් දෙනවලු? නේ? ප්‍රශ්න 10ක් දුන්නා දැන් ටීචර් දෙන එක 11. අත වෙනකන් කරාට පස්සේ සාස්ත්‍රික කරාට පස්සේ මම ගාතාවක් කියනවා ටීචර්. අපි ඒකත් අහමු බලන්න. හැමෝම අහනවද? ඔව්. හොඳ දෙයක් නේ කියන වැටේ ඉන්න හැමෝටම අහන්න කියලා. ජයංගයක් ඇඳ පොටාස් නම් කරන්න. ජයාංගයක් ඇඳ කොටස් නම් කරන්න. අපේ ඉස්කෝලේ ගාතා පළවෙනි පීඩ් එකේ වෙනකන් අන්තිම පීඩ් එක වෙනකන් හැමදෙස්සෙම කියනවා. ඒක කොපි කට් කරගෙන අනිත් පන්තියෙත් කියනවාද? ජයාංගයක් ඇඳ කොටස් නම් කරන්න. ටීචර් හරි ඡන්දෙ නේ වෙලා
Tisha man kiyannada? Ma kiyanne. Kalankaya kiyala dimba goshaya. Hariyata hari. Tisha mama kiyanne kiyedi. Ha kiyanne tha monada wedipura kotasa thiyenada balanna. Dimba? Dimba. Dimba thiyenawane metuki. Kalankaya kiyala. Dimba kiyala thiyanda oneida? Dan මේ තමයි අපි අදින ඡායාරංගය. මේ කන්දර මොනවයි තියෙන්නේ? බිම්බ. මේ මොකද මේ කරපු සදාන පුෂ්පයක? පුෂ්පයක ඡායාරංගය. ඡායාරංගය. දැන් නම් කරමු බලන්න. පළවෙනි එක කලම් කිය. දෙවෙනි එක කීලය. මේ ඩිම්බ කෝෂය ඩිම්බ. මොකද? කලංකය. Jayangaya. Para wibawa na balan na ko kung tiyak tiyak ito tiyala. Hari. Tapon wasu ko ta wedi ka kanno ni hondi. May ikat na tamay may try ka din ni. Ako lang na rin. Mataka na yung mula hari. Ito ape eskola may dahingan na matukawa. Anwikshen, even if Bahavi did it, they were going to get a humble way, Nan teacher. Father, when you could say me, teacher Gunna put him as well. My father, come back and then. This up, then the teacher take a while, I call it. Teacher, the master, I put the Karan at the.
Tisha hari. Dan apa dia yang nore? Dahatune. 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 Madam, mau ekri ini pertanyaan itu? Dah tu, mana pertanyaan? Misali, dah tu, na? Hari, madam, thank you, madam. Hey, madam, mau apa kartu na? Kamu telah itu video ke dalam itu. Tapi dah tu, mana ini pertanyaan? Dah tu, ya? Baru bawa yang lapuk di kantang ni pe. Nai mampu purawan nai orang ini. Sulak magin, jale magin, satu magin. Kisah kiyak kian no nede. Kisah kian nede. Kian nede sate. Sulak magin, kapu wara, hora gamalu, jale magin, dia kandur puak pol kottam banelu, satu magin. Takkali pepol miris, ederu nama Amber. Sula kemagin, satu yang piano sula kemagin. Wara. Wara, kapu horak gamalu. Kapu horak gamalu. Horak gamalu. Jale nelu. Jale magin. Pol kotamba. Kotamba nelu. Pol kotamba diye kanduru nelu. Satun magin. Takkali pepol. Amber pepol. Tisha gas labu ena adu. Madam, satun magin ni atvene vata tuttiriyen nadda. Hari hatra pada kali itu. Apa dia nak? Ija. Miris puluan ni ada. Berapa miris? Oh. Ija satu magin endaru puluan ni ada. Tak kali puluan ni ija satu magin. Ija endaru endaru puluan ni ija. Tiga sulam magin puluan ni ada mana ada kudung dia? Tiga jale magin nelum puluan ni? Madam. Kacau. Madam, apa lagi yang terwenne satu magin deh? Apa lah satu? Mana macam ni lihat deh apa? Mana bodoh tu?
Tadi video di arah mana warga dekat? Nama keran di sini. Warga dekat nama keran. Ya. Madam, mam kian ada? Hai. Ini cek ke dana istri wujud darah pada istri wujud darah pada yang melihat hari ini. Hari teacher. Ini cek ke dana istri wujud darah pada hari ini istri wujud darah pada yang melihat hari ini ada. Dana arupan dana itu tidaknya. Malinda, Kenoli, Sehansa, Ati de Velava. Ati teacher. Ati teacher. Teacher. Then Pahalanga. Dagingnya itu halal apa sih cuci? Ada. Dagingnya itu halal apa nih itu cuci? Teacher shoot-a kiya anaku whiteboard ku penna
කියන්නද ටීචර්? ටීචර් ලියලා තියෙන එක ප්‍රශ්න චුට්ටක් කියවන්නකෝ. ේදරෙදි වලින් පිරිමදින ලද වීදුරු කූරකට ලැබෙන ආරෝපණය කුමක්ද? ේදරෙදි වලින් පිරිමදින ලද වීදුරු කූරකට ලැබෙන ආරෝපණය කුමක්ද? හරි ටීචර්. උත්තරේ කියන්න සුමායා. රින. උත්තරේ කියන්න මිලපරදීන්. ධනස්තිති විදුතන. ධන. ේදරෙදි වලින් පිරිමදින ලද වීදුරු කූරකට ලැබෙන්නේ ධනස්තිති විදුතාරෝපණ. එක සම්මත කරගෙන තියෙන්නේ සේදරදිවරින් පිරිමදිල්ලද වීදුරු කූරකට ලැබෙන ආරෝපණය ධන සටහන් පොත්තික ළඟට අරගන්න නිකන් කියන්න එපා. කීජි මම කියන්නද? හරි සමුදිතා කියන්න. විකර්ෂණය වේ. මොකද අනිත්‍යයි කියන්නේ? විකර්ෂණය වේ. විකර්ෂණය වේ. හරි. විකර්ෂණය. සුමායා කියන්න. විකර්ෂණය වේ. හරි යටහරි. විකර්ෂණය වේ. එකකින් අනික තල්ලු කරලා දානවා. විකර්ෂණය වේ.
दारिद्रक कंडेंसर धारित्रक कंडेंसर एम दारित्र माइक्रोफेरेट नेतु विजय तुंग माइक्रो फैरड ने वे फैरड हरी फैरड माइक्रो फैरड ने वे फैरड एक हरियत मेहमान දිගමයින ඒකකයේ මොකක්ද කිලෝමීටර් සෙන්ටිමීටර් ආත්‍යන්තර දිගමයින ඒකකයේ මොකක්ද සෙන්ටිමීටර් කිලෝමීටර් ආ ඒක ප්‍රශ්නයක් බලන්නම්කෝ එතකොට දිනන
Atau saya ini apa memang anak utara? Minum kan adi? Aneh apa ini kira? Utara dana dia apa ini kira? Kata mandan, nenek mama itu ane. Atau saya ini apa bilan? Salit mana ini? Kilometer? Ada bandara? Meter? Sumaya? Kilometer. Samudita, kau madi, Samudita. Meter. Taruli Sehasa? Kilometer. Nituksha Dame? Meter. Dananda, Dadani Yoma? Meter. Samindhi Ubashi? Meter. Sanya? Meter. Beauty very mother. Meter. Bisa mani ini jasa antar sama deh katanya. Simple. Meter. Meter. Ini kakpa kharian ne. Benar kakpa kharian ne. Ini kakana pasal batere tiparod. Simple. Sankete. Meter ya. Tisha AK MK simple M ek dala meter kiyala denawada naththan simple M vitarak enawada simple M sankethaya ekakaya meter sankethaya capital L ekakaya farad dan yana prashna issara thiyenne kiyala mara me prashna walin kiya Mono mata yang kuat, tapi ilaknya baru bagian lapuk lagi. Itu kata ada yang dari cakai sangket ya. Tadi sangket ya. Sanketnya Sumaya. Sanketnya Sadeo Bandara. Ada di je battery sanketnya bagaimana? Anna minukan adin, mata penda na sanketnya.
බැටරිය සංකේතය වගේමයි. හැබැයි ඉරි දෙකම එක සමානයි. බැටරිය එක ඉරක් තියෙනයිනේ. මේක ඉරි දෙකම එක බැටරිය එක ඉරක් දිගයි එක ඉරක් කොටයි මේක ඉරි දෙකම එක සමානයි. මේ මොකද්ද ධාරිත්‍රකයේ සංකේතය. එහෙම නැත්නම් කන්ඩෙන්සරයේ සංකේතය. හදයි නේ පරණ පාඩම් ටික මතක් වුණා නේද? ඔව් මැඩම්. සාකච්ඡා නොකරනම් මොනවා ලියයිද දන්නේ නැහැ ගිහිල්ලා. දැන් මාස්ටර් ගයිඩ් ප්‍රතිආර එදා කරපු ප්‍රශ්න ටික සාකච්ඡා කරමුකෝ. මාස්ටර් ගයිඩ් එකේ එදා කරපු ටික විශේෂතාව එක මේක ප්‍රශ්න දෙන්නකෝ. දැන් මිස් හරි නේද? ටීචර් ප්‍රශ්න තව එකක්. ඔව් ටීචර් දැන් මිස් හරි නේ. මිස් හරි නේ. එහෙනම් මාස්ටර් ගයිඩ් එකෙන් අපි ටිකක් කතා කරමු. අපිට ගොඩක් බෑ කොහොමවත් ප්‍රශ්න පහක්. ප්‍රශ්න එකක් විතරක් දෙන්නකෝ. පිටු අංක කීයද මාස්ටර් ගයිඩ් අපි සාකච්ඡා කරේ? ටීචර් පිටු අංක මාස්ටර් ගයිඩ් 105 106 107 ඉරි ගන්න ප්‍රශ්න 20නේ. ඔව් ටීචර්. අපි මේකෙන් බලමු පුළුවන් කොටසක්. ටීචර් විද්‍යාව පළවෙනි කොටසේ විද්‍යාව එක පොතේ කරේ. එක පොත ඕගොල්ලෝ ගන්න. අපි දැන් ලබන පොත් අරගෙන තියනවාද හැමෝම? හරි මේක කරලා යමුකෝ. 105 පළවෙනි ප්‍රශ්නේ කියවන්නේ සුමායා. සුමායා නෙවෙයි. කවුද මේ? මම කියවන්නම්කෝ. හා කියවන්න. හරි. ටීචර් 105ද? 105 ඉරි ගන්න පළවෙනි ප්‍රශ්නේ. ටීචර් මම කියවන්න. සුමායා කියවන්න. සුමායා කියවන්නේ ටිෂ කියවන්නද? ඔව් කියවන්න. ලබා සංශ්ලේෂණ ක්‍රියාවට අමතරව විශේෂ කෘතිය ඉටු කිරීමට හැඩ ගැසී ඇති පත්‍ර සහිත ශාකය තෝරන්න. මිනුකරදී උත්තරේ දාලම කියන්න. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අමතරව විශේෂ කෘත්‍යයක් ඉටු කිරීමට හැඩගැසී ඇති පත්‍ර සහිත ශාකය තෝරන්න. අක්කපාන. මොකද කෘත්‍ය? අක්කපාන කෘත්‍ය මොකද? අක්කපාන වල කෘත්‍ය මොකද්ද? තම භෝගය බෝ කිරීම. අක්කපාන තම වර්ගයා බෝ කරන්නේ නෑ. ගබඩා කිරීම. අක්කපාන බබා අක්කපාන තමන්ගේ අබෝ කරන ශාක පද්‍යයක් නේ. හරිනේ. එතකොට සුමාය උත්තර දාලම කියවන්න අපෝ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවට අමතරව විශේෂ කෘත්‍යය ඉටු කිරීමට හැද ගැසී ඇති ප්‍රශ්න පත්‍ර සහිත ශාකය තෝරන්න. අක්කපාන. අක්කපාන. හරි. අක්කපාන විශේෂ කෘත්‍ය මොකද්ද? තම භෝගය බෝ කරනවා ජලයත් අනිත් එකත් මම කියවන්නද? හරි අනිත් එක මං කියවන්නද? සමවර්ගයාත් බෝ කරනවා ජලයත් ගබඩා කරලා කියා ගන්නවා. ටීචර් ඊළඟක මම කියන්න. ටීචර් අනිත් එක මම කියන්නකෝ. සුමාය එකක් කියවන්නේ දෙවෙනි එක කියවන්නකෝ. කවුද කියවන්න අහන්නේ? ටීචර් මම. සමිතා කියවන්න. සමිතා.
ලැපටි පුෂ්පය ආරක්ෂා කිරීමේ කාර්ය සිදුවනුයේ රේණුවලිනි දළපත්‍රවලිනි මණිපත්‍රවලිනි සූත්‍රිකාවලිනි මණිපත්‍රවලිනි වැරදි ටීචර් දළපත්‍රවලිනි ටීචර් ටීචර් උත්තරේ දළපත්‍ර මණිපත්‍ර පුෂ්පය ආරක්ෂා කිරීමේ කාර්ය ලැපටි පුෂ්පේ ලපටි පුෂ්පේ කියන්නේ පොහට්ටුවනේ. ඕඩීජ. එතකොට පොහට්ටුව මොකෙන්ද ආරක්ෂා වෙන්නේ? මණිපත්‍ර වලින්. මණිපත්‍ර. දැන් මෙහෙම තියෙන පොහට්ටුව මොකක්ද? මණිපත්‍ර වලින් ටීචර්. මෙහෙම තියෙනවා ඊට පස්සේ මේක වැහිලා නේද මෙහෙම? පොහට්ටුව මෙහෙම වැහිලා නේද? මොනවාගෙන්ද වැහිලා තියෙන්නේ පොහට්ටුව? මණිපත්‍ර. මණිපත්‍ර. ඒ මණිපත්‍ර. එතකොට ලපටි පුෂ්පය ආරක්ෂා කරන්නේ මණිපත්‍ර මගිනි. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ මං කියවන්න. දැන් කියවපු නැති කෙනෙක්ට චාන්ස් එක දෙමු. දැන් මං කියවන්න. සෛර කාව්‍යා කියවන්න. උත්තරේ දාලා කියවන්න සදෙව් බණ්ඩා ඉස්සෙල්ලා සෛරි කාව්‍යයක් කියවන්න. බීජ වර්ගයක් හැඩයෙන් ප්‍රමාණයෙන් හා වර්ණයේ රටා වලින් කුඩා කෘමි සතුන්ට සමානය. එම බීජ ව්‍යාප්තය වීමට හැර ගැසී ඇත්තේ සතුන් මගිනි, සුළඟ මගිනි, ජලය මගිනි, ජලය හෝ සුළඟ මගිනි, එක සතුන් මගිනි. එකම කියවන සදෙව් බණ්ඩාර. බීජ වර්ගයක් හැඩයෙන් ප්‍රමාණයෙන් හා වර්ණ රටා වලින් කුඩා කෘමි සතුන්ට සමානයි. එම බීජ ව්‍යාප්ත වීමට හැඩ ගැසී ඇත්තේ එක සතුන් මගිනි, දෙක සුළඟ මගිනි, තුන ජලය මගිනි, හතර ජලය හෝ සුළඟ මගිනි, එක සතුන් මගිනි. ඔව්. කෘමීන්ට සමානයි කියන්නේ කෘමීන් ආහාරයට ගන්නා කුරුල්ල වගේ අය මේ බීජ රැවටිලා අරගෙන ගිහින් තැන්වලට දානවා. දෙවනියකට මණිපත්‍ර. තුන්වෙනියකට සතුන් මගිනි. දැන් අපි හතරවෙනි ප්‍රශ්නේ ඉන්නේ. කියවන්නේ රුහංශ සස්නදී. රුහංශ ආරෝපිත දණ්ඩක් අසලට තවත් ආරෝපිත දණ්ඩක් ලංකල විට විකර්ෂණයක් ඇති විය. ඒ අනුව නිගමනය කළ හැක්කේ දඬු දෙකම ධන ලෙස ආරෝපණය වී ඇත. දඬු දෙකම ඍණ ලෙස ආරෝපණය වී ඇත. දඬු දෙක විජාතීය ආරෝපණය සහිතය. දඬු දෙක සජාතීය ආරෝපණය සහිතය. දඬු දෙක සජාතිය ආරෝපණ සහිතය. ඒකම කියවන්න දීකි. මූල කෙල්ල ඇති ආරෝපිත දණ්ඩක් අසලට තවත් ආරෝපිත දණ්ඩක් ලංකල විට විකර්ෂණයක් ඇති විය. ඒ අනුව නිගමනය කළ හැකි එක දඬු දෙකම ධන ලෙස ආරෝපණය වී ඇත. දෙක දඬු දෙකම ඍණ ලෙස ආරෝපණය වී ඇත. තුන දඬු දෙක විජාතීය ආරෝපණය සහිතය. හතර දඬු දෙක සජාතීය ආරෝපණය සහිතය. හතර දඬු දෙක සජාතීය ආරෝපණය සහිතය. හරි. දඬු දෙක සජාතීය ආරෝපණ සහිතය. දැන් ප්‍රශ්න අංක 5. කියවන්නේ චතුරි. රසායනික ක්‍රියාවලි මගින් විදුලි නිපදවන උපාංග පමණක් ඇති පිළිතුරු තෝරන්න. එක වියලි කෝෂය, වාහන බැටරිය, ක්ෂාර කෝෂය, සූර්ය කෝෂය, සරල කෝෂ, බොත්තම් කෝෂ, තුන බයිසිකල් ඩයිනමෝව, විද්‍යුත් ජනකය, විද්‍යාගාර ඩයිනමෝව, හතර විද්‍යුත් ජනකය, වාහන බැටරිය, සූර්ය කෝෂ. එක
වාහන වියලි කෝෂ වාහන බැටරිය ශාර කෝෂ එතකොට මොකද කියන්නේ උත්තරේ තිසෙන්යා හරි මැඩම් උත්තරේ උත්තරේ හරියටම හරි වියලි කෝෂය වාහන බැටරිය ශාර කෝෂය කියන එක තමයි උත්තරේ ඊළඟ ප්‍රශ්නේ කියවන්නේ දහරානි යෝමා ජලයේ ද්‍රාවක ගුණය යොදාගත නොහැකි අවස්ථාව පළවෙනි එක පැනවීම නිෂ්පාදනය දෙක සමහර ද්‍රාවණ තනුක කිරීමට අලංකරණ කටයුතු සඳහා වර්ණවත් ද්‍රාවණ සෑදීමට හතර අතේ තෙවරණු කොහොල්ලෑ ඉවත් කිරීමට හතරවෙනි උත්තරේ අතේ තෙවරණු කොහොල්ලෑ ඉවත් කිරීමට මෙතු විජේතුංග ප්‍රශ්නයේ උත්තරේ දෙකම කියන්න ජලයේ ද්‍රාවක ගුණය යොදාගත නැහැ අවස්ථාව පැණිබීම නිෂ්පාදනයේ සමහර ද්‍රාවණ තනුත් කිරීමට අලංකරණ කටයුතු සඳහා වර්ණවත් ද්‍රාවණ සෑදීමට අතේ තැවුණු කෝල්ලා ඉවත් කර ගැනීම හතරවෙනි උත්තරේ අතේ තැවුණු කෝල්ලා ඉවත් කර ගැනීම කෝල්ලා වතුරෙන් හේදුවට යනාද නැහැ නැහැ සා ජලයේ කොහොල්ලෑ දිය වෙන්නේ නැහැ. ඒ නිසා ජලයේ ද්‍රාවක ගුණය යොදාගත නොහැකි අවස්ථාව වෙන්නේ අතේ තැවුණු කොහොල්ලෑ ඉවත් කර ගැනීමට. හත කියවන්නේ ඔව් අත උසන්ින් ඔක්කොමලා කියවුවා. ඒ නිසා සුමායා අහත දැක්වෙන ඒවායින් දර්ශකයක් ලෙස භාවිතා කළ නොහැක්කේ එක සෝඩියම් හයිඩ්‍රෝන් ද්‍රාවණය දෙක මෙත්ලින් ඔරේන්ජ් ද්‍රාවණය තුන ෆිනෝපෑතියම් ද්‍රාවණය හතර HP කඩදාස් උත්තරේ දාලා කියවන්නේ සෙනෝෂි හිමාන්දි ටිච උත්තරේ HP කඩදාස් සෙනෝෂි උත්තර පහත දැක්වෙන සංඛ්‍යානද ශක්‍යක් ලෙස භාවිත කළ නොහැක්කේ එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය දෙක මෙතිල් ඔරේන්ජ් ද්‍රාවණය තුන ෆිනොක්ටලින් ද්‍රාවණය හතර pH කඩදාසි එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය හරියට හරි හතට උත්තරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය මෙතිල් ඔරේන්ජ් කියන්නේ තම්ලයකදී එක් පාටක් භෂ්මයකදී එක් පාටක් ෆිනොප්තලීන් අම්ලයකදී එක පාටක් භෂ්මයකදී එක පාටක් pH හදාසි අම්ලයකදී එක පාටක් භෂ්මයකදී එක පාටක් ඒ නිසා දර්ශකයක් ලෙස භාවිතා කළ නොහැකි එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ද්‍රාවණය අන්න හරි ඊළඟට අපිට ඒ අටවෙනි පිටුවත් කරන්න පුළුවන් අටවෙනි ප්‍රශ්නේ අටවෙනි ප්‍රශ්නේ කියවන්නේ කිසි මං කියව හා සදේව බණ්ඩාර ද්‍රාවණයකට රතු ලිට්මස් දැමුව විට නිල් පැහැවිය ඒට නිල් ලිට්මස් දැමුව විට පැහැ වෙනස් නොවිය එම ද්‍රාවණයට ෆිනොප්තලින් දැමුව විට එක රතු පාට වේ දෙක රෝස පාට වේ තුන කහ පාට වේ හතර නිල් පාට වේ දෙක රෝස පාට වේ අපි බලමු මොකද්ද උත්තරේ කියලා ද්‍රාවණයකට රතු ලිට්මස් දැමුව විට නිල් පාට වෙනවා එහෙනම් ද්‍රාවණය මොකද්ද රතු ලිට්මස් නිල් පාට කරන්නේ නම් ද්‍රාවණය මොකද්ද භෂ්ම භෂ්ම අනිවාර්යයෙන් භෂ්මයක් දැන් තියෙන මේක තියන්නේ භෂ්මයක් අපි භෂ්මයක් කියන්නේ මොකද රතු ලිට්මස් නිල් කරපු හින්දා රතු ලිට්මස් නිල් කරපු මම මොනවද ඔයගොල්ලන්ට රතු ලිට්මස් නිල් කරලා දෙන්නේ මම රතු ලිට්මස් නිල් කරලා ඔයගොල්ලන්ට පෙන්නුවා පරීක්ෂණේ මොනවද රතු ලිට්මස් මම නිල් කරලා දෙන්නේ මොනවද දාලා
මොන මොනට දැම්මේ මං? බෂ්මේකට. ඔව් මොකක්ද ආ බෂ්මේ? හුණු. ආ නහරි හුණු වතර බුලත් පිට ගන්න. බුලත් කර හුණු වලට මතකද ලිට්මස් කෑල්ලක් දැම්මම නිල් පාට වුණා. ආ එතකොට රතු ලිට්මස් දැම්මම නිල් පාට වුණා නම් බෂ්මියා. දැන් ඒකට දැම්මලු පිනොත්තලි මොකේද මේ කියන බෂ්මේ. එතකොට අපි බලන්න ඕනේ පිනොත්තලි ඉන්නල බාෂ්මික වර්ණය මොකක්ද කියලා. පිනොත්තලි ඉන්නල බාෂ්මික වර්ණය කාටද මතක? තීජ මට මතක. ආ කියන්න සදෙව්. රෝස පාට. හරියට හරි රෝස. ඒ කියන්නේ අටට උත්තරේ දෙක. අපිට එතකොට ලබන සතියේ කතා කරන්න මේකෙන් ප්‍රශ්න 12ක් ඉතුරු වුණා. අතනින් අපි ස්ථිති විද්‍යුතයට වෙනකම් පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි සාරාංශ කරගත්තා. ලබන සතියේ පොය මොකද කියන්නේ පන්ති තියනවද? සිල් ගන්න ඕනේ. ඔව්. මොකද? සිල් එනම් පොය දවසේ පන්ති නෑ. එනම් ආයේ තියෙන්නේ ලබන පොයද නෑනේ? පොයනේ. මැඩම් සඳුදා පොය. සඳුදා පොය හතනේ. හා. එනම් පොය දවසේ පන්ති නෑ. අපි ආයේ එතකොට 14 වෙනිදා තමයි ආයේ අපි මුණ ගැහෙන්නේ. හරි. අටවැනි ප්‍රශ්නෙට උත්තරේ කිව්වද? මෙතෙක් වේලා මහත ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෝ මාගේ ගුරු මෑණියන්ට මුදුක් නිරෝගී දිගන්ත ලැබේවා. බොහොම ස්තුතියි. හොඳයි කන්නේ. හරි හරි. සාමින්නිටත් මුදුක් නිරෝගී බව අපි ඔක්කොටම ලැබේවා. හරි. එහෙනම් ආයුබෝවන් ගුඩ් නයිට්. හොඳට පාඩම් කරගන්න එදාටත්. බයි ටීචර්. බයි හරි.